දේශපාලඥයා බොහෝ වෙලාවට බලය තුල තමන් විසින්ම දූෂණය වීම ලෝකයේ දේශපාලඥයන් තුල තිබෙන පොදු ලක්ෂණයක් විදිහට තමයි දකින්නේ. තමාගේ බලය තමාව විනාශ කිරීම සඳහා කොතෙක් දුරට බලය විසින් තමා දූෂණය වන්නේද තමාගේ වටිනාකම් අඩුවන්නේද කියන කාරණාවට ලෝක දේශපාලනයේ තුලත් අපේ ජාතික දේශපාලනයේ තුලත් ඉන් බැහැර වූ පිරිස් විශේෂයෙන්ම ගෙවි ගිය දශක කීපය තුල අපේ ඉතා සුළු පිරිසක් අතලොස්සක්. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මහනුවර ප්‍රදේශයේ විශේෂයෙන්ම ඒ ඓතිහාසික උතුම් පුරවරය තුළ හැදුණු වැඩුණු නිර්මාණය වුණු ඉතාම අවංක නිහතමානී දේශපාලඥයෙක්. ඔහු විවිධ තනතුරු රාශියක් දරපු කෙනෙක්. එක් පැත්තකින් මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක්. ඒ විදිහට එතුමාට ලැබුණු ඒ සියලු තනතුරු ලැබූ අවස්ථාවන් තුළ එතුමාගේ නිහතමානීභාවය බොහොම කැපී පෙනුණු තත්ත්වයක්. නිදහසෙන් පසු ලංකාවේ සියලු දේශපාලන චරිත දෙස අවධානය යොමු කිරීමේදී අධ්‍යයනය කිරීමේදී විමසා බැලීමේදී ප්‍රධාන වශයෙන්ම ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා අපේ රටේ එදත් අදත් හෙට දවසෙත් දේශපාලඥයින්ට ආදර්ශමත් දේශපාලඥයෙක්. විශේෂයෙන්ම පරමාදර්ශී කියන වචනේ නිර්වචනය විග්‍රහ කිරීම තුළ සැබෑ ලෙසම ඩී.බී. විජේතුංගයන් පරමාදර්ශී දේශපාලඥයෙක්. තමන් සැම විටම අනුන් වෙනුවෙන් කැපවීම අනුන්ගේ දුක සැප සොයා බැලීම තමාගේ චරිත ලක්ෂණ තුළ අන් අයට ආදර්ශයක් දීම සැම විටම ඉතා පීඩාවට අසීරුවට දුක්ගැහැටවල පත්වී සිටින පොදු ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ දුක් කඳුළු හඳුනා ගැනීම එතුමා විසින් එතුමාගේ චරිත ලක්ෂණ තුළ දේශපාලන ජීවිතය තුළ බොහෝ කැපී පෙනුණු දෙයක්.